ආයුබෝවන් සුබ උදෑසන දකුණු ආසියානු අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ මුල්ලාමාවේ රැකවරණය හා සම්බන්ධ පිළිබඳ ඩිප්ලෝමා පාඨමාල හදාරන ආදරණීය ගුරු සිසුවියනි. ඔබ මේ පාඨමාලාව හදාරීම තුළින් ඔබට ඩිප්ලෝමා සහතිකයක් ලැබෙනවා. මුල්ලාමාවේ සංගම ගුරු රැක ඉදිරි වැඩ කිරීම සඳහා අවශ්‍ය වෘත්තීය සිසුකම් සම්පූර්ණ වන ළමා හා කාන්තාකර්ත අමාත්‍යාංශයේ ළමා ලේකම් කාර්යාලය අනුමත කරපු ජාතික මට්ටමේ ඩිප්ලෝමා කෝඩ සම ලැබෙනවා. ඒ ජාතික මට්ටමේ ඩිප්ලෝමා කෝඩ වැදගත් මුල්ලාමාව සංගම ගුරුවරයෙක් විදිහට සේවය කිරීමට, මුල්ලාමාව සංගම ගුරුවරයෙක් විදිහට පළාත් සභාවට ලියාපදිංචි වීමට, ඒ වගේම මුල්ලාමාව සංගම මධ්‍යස්ථානක ආරම්භ කිරීමේදී මේ සුසුකම් වලට වැදගත් වෙනවා. ඊට අමතරව අපි ප්‍රධාන සහතිකයක් තව ලබා දෙනවා ජාතික වෘත්තීය සුසුකම්. එහෙම නැත්නම් එන්නකු සර්ටිෆිකේට් එක. ලබා දෙනවා මුල්ලාමාව සංවර්ධනය සම්බන්ධව ජාතික වෘත්තීය සුසුකම් 4 වෙනි මට්ටම. ඒ එන්නකු 4 වෙනි මට්ටම ලබා දීම සඳහා යම් කිසි ක්‍රමවේදයක් තියෙනවා. මම බලාපොරොත්තු වෙන ක්‍රමවේදය ගැන බොහෝ දැනුවත් කරන්න. ඔබ පාඨමාලාවට සම්බන්ධ වුණාම ඔබට අපි ලබා දීලා දෙනවා පාඨමාලා අත්පොතක්. මේ පාඨමාලා අත්පොතේ තියෙනවා ඔබ ඉගෙන ගන්න විෂයන් සහ ඒ විෂයන් වලට අදාළ විෂය ඒකක. උදාහරණයක් 15 වෙනි පිටුවේ තියෙනවා ඔබ ඉගෙන ගන්න විෂය මාලාව. මුල්ලාමාව සංවර්ධන අධ්‍යාපනයේ විකාශනය, මුල්ලාමාව සංගධියේ ළමා රැකවරණය, මුල්ලාමාව සංගධියේ ගුරු භූමිකාව, මුල්ලාමාව සංගධියේ සදා ඉගෙනුම් ක්‍රමවේද මේ ආකාරයට ඔබ ඉගෙන ගන්න විෂයන් එක මේක සඳහන් වෙනවා. ඒ වගේම එක් එක් විෂය යටතේ ඒ විෂයට අදාළ විෂය ඒකක සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් එක දවසකට අපි මේ ඒකක දෙකක් ආවරණය කරනවා. සමහර ඒවා ඒකක එකක් සමහර දිනවල ඒකක එකක් ආවරණය කරනවා. ඊතර ඔබට ලබා දීලා තියෙනවා තව ස්ටුඩන්ට්ස් රෙකෝඩ් බුක් කියලා පොතක්. මේ පොතේ ඔබ දිනපතා සඳහන් කරන්න ඕනේ ඔබ ඉගෙනගත්ත විෂය මොකද්ද, ඒ විෂයට අදාළ විෂය ඒකක මොනවද කියලා. මේ පොතේ 7 වෙනි පිටුව බැලුවොත් මේ 7 වෙනි පිටුවේ තියෙනවා දිනය, සබ්ජෙක්ට් සහ යුනිට් කියලා. සබ්ජෙක්ට් එක කියලා කියන්නේ ඔබ ඉගෙන ගන්න විෂය. අද දවසේ ඉගෙන ගත්තේ විකාශන නම් ECCD 1. අද කරේ ඒකක 1-2 නම් ECCD 1 1-2. ඔබ ඊළඟ සතියේ ඉගෙන ගන්නේ ළමා රැකවරණයේ ඒකක 3-4 නම් එහෙනම් ළමා රැකවරණය කියන්නේ ECCD 2. ඊතර ඔබ සඳහන් කරන ECCD 2 යුනිට් 3-4 කියලා. ඊතර මේ ස්ටුඩන්ට්ස් රෙකෝඩ් බුක් එකේ ඔබ 7 වෙනි පිටුවේ දිනපතා දේශන වලට සහභාගී වෙනකොට සඳහන් කරන්න ඕනේ ඔබ ඉගෙන ගන්න විෂය මොකක්ද, ඒ විෂයට අදාළ ඒකකට. ඊළඟට ඔබට තව පොතක් ලබා දෙනවා. මේක ලබා දෙන ඇතුළු ත්‍රිතික වෘත්ති අධ්‍යයන කොමිෂන් සභාවෙන් ලබා දෙන්නේ. මේක තමයි ඔබගේ එන්නුක ලබා ගැනීමේදී භාවිතා කරන පළවෙනිම නිර්ණායකය. ඔබ පාඨමාලා කාලය තුළ දේශන වලට සම්බන්ධ වුණාම, ක්‍රියාකර්තම වලට සම්බන්ධ වුණාම ඒවට අදාළ නිපුණතා සම්පූර්ණ වුණා කියන එක අදාළ කථිකාචාර්යවරු සනාථ කරලා තියෙනවානේ. ඒ සනාථ කිරීම සඳහා මේ CBT පොතේ තියෙනවා පිටු අංක 17 සිට සම්පූර්ණ කළ යුතු පිටු කීපයක්. දැන් ඔබ දන්නවා ඔබට මුල්ලාමාව සම්බන්ධ ජාතික ඩිප්ලෝමා කියලා ලැබෙනකොට අදාළ විෂය මාලාවක් තියෙනවා. ඒ වගේම NUK වලට NUK ලබා ගැනීම සඳහා විෂය මාලාවක් තියෙනවා. ඒ කියන්නේ NUK විෂය මාලාව අපේ මේ විෂය මාලාවෙන් ආවරණය වෙනවා. ඔබ මේ CBT පොත සම්පූර්ණ කරනවා. මේ CBT පොත සම්පූර්ණ කරන්නේ කොහොමද කියලා ඔබට දැනගැනීම සඳහා අපි උපදේශ පත්‍රිකාවක් සම්පූර්ණ කරලා දෙනවා. මේ උපදේශ පත්‍රිකාවේ තියෙනවා මොඩියුල් 1, මොඩියුල් 2, මොඩියුල් 3 මේ ආකාරයට ඔබ ඉගෙන ගන්න පාඨමාලාවේ දේශනට අදාළ මොඩියුල්ස් ටික. එතන මේකේ මොඩියුල් 1 කියන එක ගත්තොත් මේ මොඩියුල් 1 කියන එකේ තියෙන විස්තර ටික ඔබ සඳහන් කරන්න ඕන ඔබේ CBT පොතේ 17 වෙනි පිටුවේ. මෙන්න මේ මොඩියුල් 1 කියන එකේ තියෙන විස්තර ටික මේ ආකාරයෙන්ම ඔබ මේ CBT පොතේ 17 වෙනි පිටුවේ සම්පූර්ණ කරන්න. එතන මොඩියුල් 2 කියන එකේ තියෙන විස්තර ටික ඒ ආකාරයෙන්ම ඔබ 18 වෙනි පිටුවේ සම්පූර්ණ කරන්න. මොඩියුල් 3 එකට අදාළ විස්තර ටික 19 වෙනි පිටුවේ සම්පූර්ණ කරන්න. මේ ආකාරයට මේ උපදේශ පත්‍රිකාවේ තියෙන විස්තර අනුව මේක සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම දෙන ඔබ කැමති එක භාෂාවක් අරගෙන එක භාෂාවකින් මේ CBT පොත සම්පූර්ණ කරගන්න. ඒක ඔබ කළ යුතු පළවෙනි කාර්යය. ඔබට පැහැදිලිද? මේ ඔබට දීලා තියෙන අත්පත්‍රිකාව අනුව මේ උපදේශ පත්‍රිකාවේ තියෙන උපදේශ අනුව CBT පොත ඒ ආකාරයෙන්ම සම්පූර්ණ කරගන්න. මේ සම්පූර්ණ කරගත්තට පස්සේ ඒ නිපුණතාව තියෙනවා කියලා ඒ ඔබ ලියපු මොඩියුල් සම මොඩියුල් 6 එකට අදාළව ඔබ දේශනවල සම්බන්ධනම කථිකාචාර්ය ලව්ව සනාථ කරගන්න. ඒක සනාථ කරගන්නේ කොහොමද කියන එක කියලා දෙන්න. නැත්නම් ඒකට අදාළ වෙන ලේඛනයක් අපි ඔබට ලබා දෙලා තියෙනවා කෝස් ප්ලෑන් එක. මේ කෝස් ප්ලෑන් එකේ පැහැදිලිව තියෙනවා පාර්ට් 1 සහ පාර්ට් 2 කියලා කොටස් දෙකක්. පාර්ට් 1 කියන්නේ ඔබ මුල් මාස 6 ඉගෙන ගන්න විෂයන් ටික. පාර්ට් 2 කියන්නේ දෙවෙනි මාසේ 6 ඉගෙන ගන්න විෂයන් ටික. පළවෙනි මාසේ ඉගෙන ගන්න විෂයන් 6 අපි බැලුවොත් එීම මේක ඔබ ඉගෙන ගන්නවා ECCD 1, ECCD 2, ECCD 3,
ECCD4 සහ ECCD5. එතන මෙතන මේ course plan එකේ තියෙනවා subject සහ unit කියලා. එතන subject එක තියෙනවා ECCD 1 unit 1 2. ECCD 2 units 2 3. ECCD 2 units 3 4 මේ අපට සඳහන්ලා තියෙනවා. ඔබ එක දවසක දේශනයකට සම්බන්ධ වුණාම ඔබ මේ course plan එකෙන් බලනවා අද ඉගෙන ගන්න විෂය මොකක්ද? ඉගෙන ගන්න ඒකක මොනවද? ඔබට ඒක කථිකාචාර්යවරු පැහැදිලි කරනවා. එහෙම නැත්නම් ඔබට දේශනය ආරම්භ කරනකොට කථිකාචාර්යතුමාගෙන් නැත්නම් කථිකාචාර්යතුමෙන් අහන්න පුළුවන්. දැන් ළමා රැකවන්නේ 3-4 දේශනන උගන්වන්නේ අපේ කථිකාචාර්යතුමිය. ඉතින් ඔබ බලනවා මේ course plan එකේ කොතරද එක තියෙන්නේ. ළමා රැකවන්නේ විෂයේ ඒකක 3-4 නම් කරන්නේ ඔබ මෙතන බලා ගන්නවා ECCD 2 units 3-4 කියලා දිනවා. ඒට යටින් දිනවා මොඩියුල් එකක්. ඉතින් ඔබ දකිනවා මේකට අදාළ මොඩියුල් එක 4, ඒකට අදාළ task එක J.1 කියලා. ඉතින් මෙතන උඩින් සඳහන් කරලා තියෙන්නේ අපේ පාඨමාලා course. අපේ පාඨමාලා අත්පොතේ තියෙන අපගේ විෂය මාලාව. යකින් සඳහන් කරලා තියෙන ජාතික වෘත්තීය ශිෂ්‍යකම් විෂය මාලාවට අදාළ වන මොඩියුල් එක සහ ඒකට අදාළ task එක. ඉතින් ඔබ අපි පාඨමාලාවේ දේශනෙට සම්බන්ධ වුණාම ඒ දේශනෙ තුළින් ආවරණය වෙන මොඩියුල් එක සහ task එක මොකද කියලා ඔබට හොයාගන්න තියෙන මඟපෙන්වීම තමයි මේ course plan එක. ඉතින් හැමදාම දේශනෙකට බාවම ඒ දේශනෙ උගන්න විෂය සහ විෂයයකට අඳුරගත්තට පස්සේ බලන්න ඕනේ ඒකට අදාළ මොඩියුල් එක සහ task එක මොකද්ද කියලා. ඔබ දැන් මේ පොත සම්පූර්ණ කරගත්තනේ මේ අපේ දුන්න අත්පත්‍රිකාව අනුව. මේ අත්පත්‍රිකාව අනුව ඔබ ලියාගත්ත මේ CPT පොත සම්පූර්ණ කරන විදිය. ඒතර ඔබ මෙතන අද දේශනෙට සම්බන්ධ වෙන්නේ ECCD 1 units 1 2 නම් මේකට අදාළ වෙන මොඩියුල් එකේ task එක මොකද කියලා ඔබට මේක හොයා ගන්න පුළුවන්. මොඩියුල් එක තමයි මොඩියුල් 7 task D එක. එහෙමනම් ඔබ මේ පොතේ M7D එක. එහෙම නැත්නම් 7 වෙනි මොඩියුල් එකේ D1 කියන task එක තමයි අදාළ කථිකාචාර්යතුමාට ලැබුව අස්සන් කරව ගන්න. ඔබ ඊළඟ දවසේ කරගන්නේ ECCD 2 unit 1 2 නම් එතන ඒකට අදාළ මොඩියුල් එකේ task එක මොකද්ද? මොඩියුල් එක 9 task එක H1. එහෙනම් ඔබ කථිකාචාර්යතුමාට කියලා අස්සන් කර ගන්න ඕනේ මොකද්ද? මොඩියුල් 9 සහ H1 කියන තීරුව. එතනදී ඔබ කථිකාචාර්යවට පොත් දුන්නම කථිකාචාර්යව බලනවා ඔබට ඔබගේ දේශනයේ ඔහුගේ ක්‍රියාකාරකම් තුළ ඔබට ඒ අදාළ නිපුණතා සම්පූර්ණලා දෙනවද කියලා. ඔබට ඒ නිපුණතා සම්පූර්ණලා තියෙනවා නම් ඒ නිපුණතා සම්පූර්ණ කිරීම සඳහා ක්‍රියාකාරකම් කරපු දිනේ එහෙම නැත්නම් යැගීම් කරපු දිනේ මේක ඉවදලා ඔබට නිපුණතා තියෙනවා නම් C කියන එකත් ඔබ නිපුණතාවක් නැත්නම් NYC කියන එකත් දාලා සටහන් කරලා කථිකාචාර්යතුමා තමන්ගේ අස්සන් සහ නම යොදනවා. එහෙමනම් මම හිතන්නේ දැන් පැහැදිලි වෙයි. පාඨමාලාවේ ඔබ ආරම්භයේ සිට පාඨමාලාව අවසන් වනතුරු සෑම දේශනයක් පවත්වන දිනකම course plan එක අරගෙන ඉන්න. මේ course plan එකේදී බලන්න හැමදාම කරන මේ විෂය මොකක්ද? විෂය එකක මොකක්ද කියලා. ඒ විෂය සහ විෂය එකකට අදාළ මොඩියුල් එක මොකක්ද? task එක මොකක්ද කියලා. මේ CBT පොතේ ඔබ මුලින්ම සම්පූර්ණ කර පුරවගෙන තියෙන ඔබට ඒ අදාළ මොඩියුල් සහ task එක. ඒතර කථිකාචාර්යවරයෙක්ව කථිකාචාර්යතුමියක් ඔබට දේශනය පවත්වනවාම ඔබ මේ කෝස් ප්ලෑන් එකේ බලනවා ඒතුමිය හෝ ඒ කථිකාචාර්යතුමා කරන විෂය මොකද්ද විෂය එක මොකද්ද කියලා ඒක ඔබට මේ කෝස් ප්ලෑන් එකෙන් හොයාගන්න පුළුවන්. ඊළඟට ඔබ බලනවා ඒකට අදාළ මොඩියුල් එකේ ටාස්ක් එක මොකද්ද කියලා. ඒ මොඩියුල් එකේ ටාස්ක් එක බලලා ඒ මොඩියුල් එකේ ටාස්ක් එකට අදාළ තීරුවේ තමයි ඒ තීරුවේ තමයි ඔබ කථිකාචාර්යතුමාට කියලා ඔබේ නිපුණතාව තියෙනවද ප්‍රමාණවත්ද කියනක සාධක කරගන්නවා. මම හිතන්නේ මේක අපි ඔබට මඟපෙන්වීමක් දුන්නේ. ඒතර ඔබට නැතරත් පරීක්ෂා කරලා බලලා CBT පොත සම්පූර්ණ කරගන්න. මම හිතන අපේ පාඨමාලාව හදාගන්න ඔබ සිල් දෙනා පාඨමාලාව හොඳින් සම්පූර්ණ කරලා මුල් ළමාවල් සම්බන්ධ ජාතික ඩිප්ලෝමාවත් ඒ වගේම එන්නකෝ 4 වෙනි මට්ටමේ සාහිත්‍යක ලබා ගැනීම කියලා එන්නකෝ 4 වෙනි මට්ටමේ සාහිත්‍යක ලබා ගැනීම සඳහා ගීම් කැලේ දෙකක් සිද්ධ වෙනවා. එකක් තමයි ලිඛිත විභාගය. ලිඛිත විභාගයේ අපේ පාඨමාලාව හදාගන්න සිල් සිසුන් ඉතාම සාර්ථක මොහොන දීලා සම්පූර්ණ සමත් වෙනවා. ඒ වගේම තමයි ප්‍රායෝගික පරීක්ෂණේ. ප්‍රායෝගික පරීක්ෂණයේදී පරිණීම කරන්නේ ඔබගේ පාඨමාලාව තුළින් අදාළ නිපුණතා සම්පූර්ණලා දෙනවද කියන පරීක්ෂා කරලා බලන්න. ඒ සඳහා යොදාගන්න මෙවලම තමයි මේ CBT පොත. ඒක නිසා පැහැදිලිව මේ CBT පොත ඔබ සම්පූර්ණ කරන්න මේක ඔබට ටිපික්ස් කරන්න බෑ, කපන්න කොටන්න බෑ. ඒ නිසා ඔබ හොඳට පැහැදිලිව උපදේශ පිළිපැදලා CBT පොත සම්පූර්ණ කරගෙන ඒ එක් එක් විෂයට අදාළව නැත්නම් ඒ එක් එක් නිපුණතාව ඔබ ප්‍රමාණවත් විදිහට සතුටුදායක මට්ටමට සමත් කරලා තියෙනවා කියන එක අදාළ කථිකාචාර්යතුමා ලව්ව සනාථ කරගෙන තිබිය යුතුයි. එහෙමනම් ඔබට ඔබගේ කපාටමල සාර්ථක නිම කරගන්න ලැබේවා කියලා මම සුභාශිංසනවා. Isso aí.